හැපි වෙන්ස්ඩේ. අද නොවැම්බර් මාසේ 13 වෙනිදා. පහුගිය දවස් ටිකේ ඔයා මගෙන් ගැහුවානේ කෝ කෝපි කෝප්පි කියලා. ඔන්න මම කෝපි කෝප්පි අරගෙන ආවා. හැබැයි දැන් මං කොෆි එක හදන විදිය පොඩ්ඩක් වෙනස් කරා. මොකද මම මැෂින් එකෙත් හදනවා. ඒුණාට මට ඕක කම්මැලි සමහර දවස්වලට. අනිත් එක මම ෆ්‍රෙෂ් මිල්ක් එක වැඩි අය හොඳයික් නෑනේ. ඒක ඔයා දන්නවනේ. ඒක නිසා මම මේ අලුත් විදියට මෙහෙම හදනවා. මෙහෙමත් හරීම රසයි. ඉස්සෙල්ලාම ඔයාගේ කැමති ප්‍රමාණයට කොෆි දාලා ඊට පස්සේ උණු අතුර දාලා ඒක හොඳට හැඳි ගාලා මික්සර් මික්ස් කරලා ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් දාන්න. ඕක සම ප්‍රමාණවල් වලින් දැම්මම හරිම රසයි. මම කොෆි එකට සීනි දාන්නේ නැහැ. ඔයා ඉතින් ඔයාගේ කැමැත්තට සීනි දාගන්න. හරිම රසයි. හරිම වෙනස් විදිහේ රසක් එන්නේ. හදලා බලන්නකෝ. මගේ කොෆි කෝන එක මේ මාසේ මැද වෙද්දී අලුත් වෙලා තියෙවි. ඒක මං මටම දෙන තෑග්ගක්. අපේ ගෙදරත් සාමාන්‍ය ගෙවල් වගේම තමයි. හවස් වෙද්දී මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. සපත්තු තියෙනවා, අනිත් දේවල් ත්‍රිවිධාකාර තැන්වල තියෙනවා. ඉතින් හවසට තමයි මම ගියාස් කරන්නේ. හැබැයි ඔයා දන්නවනේ සිකුරාදා තමයි මගේ රීසෙට් ඩේ එක කියලා. ඒ වුණාට පහුගිය සිකුරාදා මට දරුණු ගණේ කොන්දේමාරුවක් හැදිලා තිබුණා. ඒක තාමත් තියෙනවා. ඒ වුණාට ඒක නිසා මට ගිය සිකුරාදා ওই වැඩ ටික කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මං අදයි හෙටයි මේ වැඩ ටික දාගත්තා. මොකද නිවාඩු දවස් නිසා. මෙන්න මේ බාණ්ඩ එක ගෙවල් අස් කරනවා කියන්නේ කරන්න හරීම අමාරු වැඩක්. මම දෙයක් හරිම උනන්දුවෙන් කරනවා නම් එයාට ඒක දරාගෙන ඉන්න බැරි දෙයක් තියෙනවා. එයා ඩෙවලටෝරි සෙල්ලම් කරන්න නැත්තම් ඇවිල්ලා මගේ කකුල හපනවා. ඕක තමයි එයාගේ එකම විරෝධාංශය. ඔන්න ඉතින් අදත් තියෙනවා මුල්ලක් අස් කරන්න. කොහෙන් කොහොම හරි මුල්ලකට මොනවා හරි බරු ටිකක් එකතු වෙනවා. ඉතින් ඒක නිසා ඔන්න එක අද මං අස්පස් කරන්න ඕනි කියලා හිතුවා. මේක හැබැයි අර තුස් ගෑවට හරියට අයිඩියා එකක් තිබ්බ නැහැ මට මෙතෙන්ට මොකද කරන්න ඕනි කියලා. ඒ වුණාට ඒ ටිස් ටිස් ටුස් එක මම ඊළඟ දවසේ අරගෙන ඉන්නා. උතනයි අර ඩස්ට් එක වගේ පේන්නේ. අපි ඔය උතන මේ දොරේ උඩ හඳුන් කූරු පත්තු කරලා ගහනවා. එතකොට ඒ ඩස්ට් එක තමයි ඔතන බිමට වැටෙන්නේ. මම දැන් හිතුවා ඒක නවත්තන්න ඕනි කියලා. ඔතන අර පොඩි බුදු පිළිමයක් බුදු අර මේ පිළිමයක් නෙමෙයි ඒක පොඩි අර පින්තූරයක් තියෙනවා. ඒකට අපි ඉස්සරෙන්දලම ඒක කරගෙන එන එකක් තමයි ඔය හඳුන් කූරක් එතන ගහන්නේ. අර හරි සුවඳයිනේ. ඉතින් දැන් ඒක එහෙම කරන්නේ නැහැ කියලා මම හිතාගත්තා. මොකද ඒ ඩස්ට් එක වැටුණාම මේක හරිම අමාරුයි යවා ගන්න. ඔතනයි කොට්ටයක් තියෙන්නේ මොකද කියලා ඔය අම්මාව ඉස්සරින්දලා බලනවා නම් ඔයා දන්න. ගැතයි තමයි. උනාට වෙන කරන්න දෙයක් නැහැ. දැන් මේ එක දිගට නිවාඩු දවස් කිහිපයක් යනවනේ ඉස්සරහට. ඔය ඉස්සරම දවස්වල ඔහොම නිවාඩු ඇවිල්ලා මගේ Facebook list එකේ කට්ටිය ට්‍රිප් ගිහිල්ලා පින්තූර දාදී මට හරීම ඒ කියන්නේ මට මං ගැන දුක හිතෙනවා. ඒ දවස්වල මං කොහෙවත් යන්නේ නැහැ. මට කොහෙවත් යන්න විදියක් නැහැ. දැන් මේ අවුරුද්ද ගත්තත් මම ගෙදරම තමයි ඉඳලා තියෙන්නේ. ඔයා දන්නවනේ මං කොහෙවත් ගියේ නැහැ. එකම හේතුව තමයි මට යන්න කෙනෙක් නැහැ. ඔක හස්බන්ඩ් හිටියා නම් අපි හැම මාසෙම කොහේ හරි ආවේ. ඒ දවස්වල මං සෑහෙන මානසික වැටුණා. මං ගෙදරම ඉන්නේ, මං කොහෙවත් යන්නේ නැහැ. ඒ වගේ විදියට පස්සේ මම ඉගෙන ගත්තා අනිත් මිනිස්සුන්ගේ ජීවිත මගේ ජීවිතේ කම්පෙයාර් නොකර ඉන්න. එහෙම ඉන්න තරමට අපේ සතුට හැමදාම අපි ළඟ තියෙනවා. ඔය අපේ තාත්තා මේසරෙද්ද මොනවද වගේක් හලලා මම කල්පනා කරේ මේක අද හොදනවද පස්සේ හොදනවද කියලා.
පස්සේ මන් තීරණය කරා මේක හොදන්න දවස අද නෙමෙයි කියලා. ඉතින් මම ඔයාට කියන්නේ ඔයාගේ ජීවිතේ මේ සෝෂල් මීඩියා වල දකින්න මගේ ජීවිතේ එක්ක උන කිසිම විදියකින් කම්පයා කරන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ඔයාගේ සතුට ඔයා විහිින්ම නැති කරගන්න එක. මම කරේ මට සතුට වෙන්න පුළුවන් තැන් හොයාගත්ත එක. මගේ සතුට තියෙන්නේ කොහෙද කියලා හොයාගත්ත එක. ඊට පස්සේ ඉඳලා මම හරියම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන මනුස්සෙක්. ඒක ඔයාට පේනවා ඇති වුණාටත් වඩා. මට ඔය ඉටිපන්දම් හැම නිතරම පත්තු කරන්න බෑනේ. ඒකට පිළියමක් විදිහට මම මේ ලස්සන පහන හොයාගත්තා. මේක හරිම අපූර්ව සුකුරුත්තමක් මට හම්බුණා. මම මේක ගෙන්න ගත්තේ දැන් මාස කිහිපයකට එහා. මගේ ඔළුවේ තිබුණේ ක්‍රිස්මස් ඩෙකරේෂන් එකක් විදිහට මේක ඕනේ කියන එක. මේක මම ගෙන්න ගත්තේ දරස් එකෙන්. දැනටත් ඇති මං හිතන්නේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මේකට ඒගොල්ලෝ අර පොඩි මේ මොකක්ද ඒකට කියන්නේ හන්තිරයක් වගේ එකක් එවනවා ඒක පත්තු කරන්න. තෙල් දාලා ඒක පත්තු කරන්න තමයි තියෙන්නේ. ඔය ක්‍රිස්මස් ට්‍රීස් ටිකත් මං ගෙන්න ගත්තේ දරස් එකෙන්. ඒ දවස්වල ඒගොල්ලන් සේල් දාලා තිබුණා. මම මේ පොඩි අත්දැකීම් බැලීම් කරන්නේ මේ වහන්තර ලස්සනට තියෙවිද කියලා. ඒ වුණාට මේ ආව අන්තිම දේට මං හරිම කැමති. මේක හරිම නිස්කලංක විදිය හැඟීමක් ගේනවා මට. ක්‍රිස්මස් ඩෙකෝස් උනත් අපි අනිත් අය කරන විදියටම කරන්න ඕනේ නැහැ. ඔයාට තියෙන දේවල් වලින් ඔයාගේ ඔළුවේ තියෙන විදියට ඩෙකෝස් කරන්න. කවුරුත් ඇවිල්ලා ඔයාට මුකුත් කියන්නේ නැහෙනේ. ඔයාගේ ගෙදර ඔයාගේ කැමැත්ත. Thank you so much for watching. Till next time. Bye.